දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 542 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අපේ රටේ තරම් මැතිවරණ කල් දැමූ ජනමත විචාරණ මගින් ගේම් ගහපු රටක් ලෝකේ වෙන කොහේවත් නැහැ කියලා. විශේෂයෙන් 1978 ව්‍යවස්ථාව ඊට කදිම උදාහරණයක්. මේ ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාව ගැන ආචාර්ය එන්.එම්. පෙරේරා ලියූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවේචනාත්මක විශ්ලේෂණයක් කියන මේ පොත පුළුවන් නම් හොයාගෙන කියවන්ට. එවිට ඔබට තේරේවි ආචාර්ය එන්.එම්. පෙරේරා අදින් වසර 46කට විතර පෙර මේ ව්‍යවස්ථාවේ දැකපු දේවල් මොනතරම් ඇත්තද කියලා. ආචාර්ය එන්.එම්. පෙරේරා මේ ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාව ගැන මේ පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන මගින් තෘප්තිමත් නොවී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන උද්දච්ච බව ආරක්ෂා කර ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම අතිශය කනගාටුදායකයි. ඇත්තටම මේ ව්‍යවස්ථාව කඩිමුඩියේ සකස් කරන ලද්දක්සේම ඒ නිසා ශක්තියෙන්ද තොර බව සියලු සටහන් වලින් දැర్శණය වෙයි. ආචාර්ය එන්.එම්. පෙරේරා එහෙම තමයි කිව්වේ. ඒ කියන්නේ අර 1972 තිබුණු ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නැතිව ඒක විසික්ක කරලා උද්දච්ච ජේ.ආර්. සහ යු.එම්.පී. හදිස්සියෙම අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. හදිස්සියෙම හදපු ව්‍යවස්ථාවක්. හොඳේ ඒක තමයි ඔය 78 ව්‍යවස්ථාව. හරිද? තාමත් අපිට වද දෙන්නේ ඒක තමයි. හරිය? ඒක සහතික ඇත්ත කියලා දැන් අද හරි පැහැදිලිනේ නේද? මේ 78 ව්‍යවස්ථාවට දැන් අවුරුදු 46යි. සංශෝධන 21යි. ඕන් දැන් 22ක් ගේන්න හදනවා නේද? දැන් බලමු මැතිවරණ කල් දැමීම සහ ජනමත විචාරණ ගේම් ගැන. හරිද? දැන් ඔබ දන්නවා මේ ලක්ෂයක දඩයකටත් යටත් කෙරුණු ලෙනව මොනවද ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහින් කිව්වේ? මේක තේරුම් ගමු ඉස්සල්ලාම මුලින්ම පරිස්සමින්. මේ දැන් තියෙන 21 වෙනි ව්‍යවස්ථාවේ ජනරජී ජනාධිපතිවරයා ගැන ව්‍යවස්ථාවේ 31 සිට සඳහන් වෙනවා. හොඳේ ඔය 32 මෙන්න මෙහෙම තියෙනවා. ජනරජී ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගත යුතු අතර පස් අවුරුදු කාලයක් දුරය දරන්නේය කියලා. හොඳේ එහෙමනම් කාලය කොපමණද? පස් අවුරුදු. අවුරුදු 5යි. ඒක හරි පැහැදිලි. එහෙනම් ප්‍රශ්නේ මොකක්ද? දැන් මේ ව්‍යවස්ථාවෙම 83 ව්‍යවස්ථාවේ 83 ආවල මෙන්න මෙහෙම තියෙනවා. අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ දුර කාලය සා අවුරුද්දක්. ඒ කියන්නේ අවුරුදු 6ක්. සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ 50 කෙටුම් පතකට. මුළු මන්ත්‍රි සංඛ්‍යාවෙන් 3/2කට අඩු නොවේ නම්ද ජනමත විචාරණයකදී ඒ ජනතාව විසින් අනුමත කොට ඇතනම්ද 80 වන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇතනම් ඒ 50 කෙටුම් පත නීතියක් බවට පත්වන්නේ කියලා. මෙන්න මෙතන තමයි අර සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ කියලා අවුරුදු 6 කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. හොඳේ දැන් මේක තේරුම් ගමුකු. මේ 50 කෙටුම් පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේවා නිරූපණය කිරීමේ බලය ඔය ව්‍යවස්ථාවෙම දීලා තියෙන්නේ කාටද දන්නවද? ගරු අධිකරණයට, ගරු විනිශ්චයකාරවරුන්ට. හොඳේ මොකද ගරු විනිශ්චයකාරවරුන් කියන්නේ පොල් කඩපු, මාල කඩපු, පික් පොකට් ගහපු, හරිද, සාමාන්‍ය පෙළවත් සමත් වෙන්න බැරි වෙච්ච අය නෙවෙයි. හොඳේ ගරු විනිශ්චයකාරවරයෙකු බවට පත්වෙන්න නීති උපාධිය ඉඳලා මොනතරම් විශේෂ දැනුමක් ඒ අය එකතු කරගන්නවද ජීවිතයට, හරිද, මොනතරම් කාලයක් කැප කරලාද ඔතනට එන්නේ. හොඳේ පොල් කඩලා නෙවෙයි, මතක තියාගන්න. ඒකයි සියල්ලටම උඩින් නීතිය තියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගේම අලුතින් ගේන ඕනම 50 කෙටුම් පත නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා බලන අයිතිය ගරු අධිකරණයට දීලා තියෙන්නේ. හරිය? දැන් ඒ අනුව ගරු අධිකරණය මේ ලෙනවට දෙවතාවකදී, සුද්ධ සිංහලෙන් දෙවතාවකදී, හරිද, පැහැදිලිව කියලා තියෙනවා 5 තමයි කියලා. ජනපතිගේ කාලේ 5යි කියලා. ඊට පස්සේ ඔය තවත් නීතිඥයෙක් ඊයේ පෙරදා ගිහිල්ලා 5,00,000 විතර දඩියකුත් කෑවන්නේද? එයත් එක්ක ගත්තහම 3 වතාවක්.
ජනාධිපතිගේ දූර කාලය අවුරුදු 5යි 6යි නෙවෙයි කියලා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. විශ්මයේ කියන්නේ ජනපති රනිල් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවත් ගිහිල්ලා කිව්වේ මොකද්ද? ජනාධිපතිතුමත් කියනවා එයාගේ දූර කාලය 5යි කියලා පිළිගන්නවා කියලා. එහෙනම් 5නේ. ආයේ තවත් ජිල්මාත් මොකටද නේද? අර අන්තිමට අධිකරණයට ගියේ නීතිඥට ලක්ෂ 5ක් උද්දඩයක් ගැහුවනේ නේද? එහෙනම් දැන් මොකද්ද මේ ගහන්ට හදන ගැටි? ආ දැන් අර 83 ආවල තියෙනවනේ සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන කෑල්ල. එහෙම කරනවා නම් ජනමත විචාරණයක් ඕනේ කියලා සා අවුරුද්දක් ඉක්මවා නේද? එතනට පස් අවුරුද්දක් කියලා. සා අවුරුද්දක් කියන්නේ අවුරුදු 6යිනේ. එතනට පස් අවුරුද්දක් කියලා දාලා මේක හදන්ට කියලා ජනාධිපතිතුමා කැබිනට්ටුවට කිව්වලු. කියපු ගමන් උන්දලා හා සර් කියලා පනත් කෙටුම් පතක් දැන් හදලා. හොඳේ. ජනපතිට පහම තමයි කියලා. දැන් ඔය පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට දැම්මහම ඔය පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වෙන්න ඕනේ. ඒ කියන්නේ මන්ත්‍රීලා 150ක් ඡන්දය දෙන්න ඕනේ. හරිද? දැන් ඉතින් ජනාධිපතිට 5යි කියලා 150ක් නෙමේ 225ම ඡන්දය දුන්නත් ප්‍රශ්නයක් නැහැනේ. 5නේ නේද? 6ක් කරනවා නම් තමයි ගේම තියෙන්නේ. දැන් ඊට පස්සේ කාට හරි පුළුවන් මේ පනත් කෙටුම් පත අධිකරණයට අරන් යන්න. ගරු අධිකරණය දැනටමත් තීර්ණ සිංහලින් කියලා තියෙනවනේ අවුරුදු 5යි කියලා නේද? එතකොට මේ පනත 3-2 සම්මත වුණත් ඒකෙන් කියන්නේ 5යි කියලානේ නේද? අයමුත්තක් නැහනේ. එතන ගැටලුවක් නැහැ, ගැටුමක් නැහැ. නමුත් අර 83 ආවල තියෙනවනේ මේ අර ජනමත විචාරණයකුත් තියන්න ඕනි කියලා. එතන තමයි ගැටය තියෙන්නේ. හරිද? දැන් ඒ ගැටයත් ඕන වුණොත් මෙන්න මෙහෙම ලියාගන්න පුළුවන් කියලයි මේ අපේ පුංචි මොලේට තේරෙන්නේ. හරිද? ඔය 83 ආවල මෙන්න මෙහෙමයි තියෙන්නේ. ජනාධිපතිවරයාගේ දුර කාලය සා අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන, අවුරුදු 6කට වැඩියෙන් දීර්ඝ කරන. ආ ඒ කියන්නේ තම දුර කාලයේ දික් කර ගන්නවා නම් තමයි ජනමත විචාරණය. දැන් මෙතන දික් කර ගැනීමක් නැහනේ. තියෙන එක ඔව් පහම තමයි කියලා කියන එක නේද? ඉතින් ඒකටයි ජනමත විචාරණයක් ඕනද කියන එක අධිකරණයේ තීන්දුව කරයි. හොඳේ. අඩු කරනවා නම් ජනමත විචාරණයක් ගැන මේකේ කියලා නැහැ. බැලූ බැල්මට එහෙමයි. හරිද? ඉතින් ඒ නිසා පහමයි කියලා තමයි ආයෝකි කියන්න තියෙන්නේ. ආය අමුතු වෙනසක් නැහැ. 6 නෙවෙයි. හොඳේ. ඒක දැනට අධිකරණයේ තුන් වතාවක්ම කියලා තියෙන නිසා හරිද? මහත්යෙකු වගේ හරි දිනේට ඡන්දය තියලා ආ මේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කිව්ව තැන්ට වැටෙන්න එපා කියලා අද ටෙලිවැකියේ ඔයි කොයි කාට කාටත් මතක් කරනවා. හොඳේ. අපි පැහැදිලිව කියනවා අපි දේශපාලඥයෝ විදියට අපිට අවුරුදු 5කට නම් පාර්ලිමේන්තුවේ බලය දුන්නේ අපි අවුරුදු 5කට වැඩිය දවසක්වත් ඉන්නේ නැහැ. මේ රටේ ඕනම දේශපාලඥෙක් අර ගමේ කුඩේ තියෙන්නේ අර සිංහලෙන් කියන කතාව තියෙන්නේ. බල්ල මාක් එකට ලේබල් ඇලෙනකන් අපි ඉන්න ඕනේ නැහැ. බල්ල මාක් වෙන්න ඕනේ නැහැ කිසිම පුජ්‍යලයක් මේ රටේ.